මේ තත්පර දශක තුනක කාලය පවතී. ලකුණු වලට අපේ පේපර් ක්ලාස් එක ආපු විදිහ මුලින්දලා හිටපු කෙනෙක් ඉන්නා නම් මේ තමයි මේ පේපර් ක්ලාස් එකේ ප්ලෑන් එක. ඇත්තටම මේකේ තිබ්බ half papers අපි offer කරනවා මේකේ 12ක් half papers. වල හිතන්න හරියද? දැන් ඒක හිතල වෙන කතාවක් කියන්නේ. ඊට පස්සේ මේකට මේ සීසන් 1 එකට එනවා main papers 4ක්. ඒ 4ෙන් දැන් දෙකක් තියලා ඉවරයි. මේකෙන් 10ක් තියලා ඉවරයි. හරි, එතකොට මේ ඔක්කොම මෙතන papers 12යි මේ 4යි papers 16ක වැඩක් මේ කරලා තියෙන. ඔයාලා විශ්වාස කරන්න මේ papers 10ම තිබ්බේ 12 වසරට අදාළ. ඒතර ඔයාලා ළඟ papers 16 හරියට collect වුණොත් තව main papers දෙකක් ඉස්සරහට එන්න ඕනේ. කියන්නේ තව සතියකින් මම කියන්නම් 3. මේ දවස්වල 2024 යගේ paper එකක් යනවා. ඒ නිසා තමයි ඔයාලා පොඩ්ඩක් යටට aran තියෙන්නේ. ඒක ඉවරුණා ඉවර වෙනවා. එතකොට ඔයාලා ගන්න 3 එක තියන්න ඕනේ. එතකොට මේ සම්පූර්ණයෙන් 12 වසර කාගේ හරි ළමයෙක් ළඟ දැන් මේ papers 16 එකතු වෙනවා නම් හරි මේ මාසෙ ඉවර වෙද්දි මෙතන ඉතිරි paper දෙක එනවා. ලබන සතියේ 11 ඊට පස්සේ ඒක discuss කරනවා ඊට පස්සේ 12. මේ set එක ඉවරයි. ආයි ළඟට මේක ඉතිරි දෙකක් ආවහම papers 16ක් ඔයාලට හම්බෙලා තියෙනවා. ඉතින් අපි ආයි තව series එකක් පටන් ගන්නවා. ඊළඟ series එක හදලා තියෙන්නේ මෙන්න මෙයා එක්ක හදලා තියෙන්නේ. ඒකේ තියෙනවා පරිසරය. ඊළඟ paper series එක ගෙනා පරිසරයයි 13 වසරේ පද්ධති. අස්ති ප්‍රජනනය හෝමෝන සමායෝජනය පාඩම ඇස කන මේවා එනවා. හරි හරි ජෙනටික්ස් මොලිකියුල නැතුව පරිසරයේ 13 වසරේ පද්ධතිය එනවා papers. ඕකටම එකතු වෙනවා ඊට පස්සේ හිමීට ඇප්ලයිඩ්. ඊට පස්සේ එකතු වෙන්නේ මයික්‍රෝ. ඊළඟට ජෙනටික්ස් මොලිකියුල එකතු වෙනවා. ඒ වෙද්දි රිසල්ට්ස් ඇවිල්ලා ඉවරයි. ගොඩාක් දේවල් විසඳිලා ඉවරයි. එතන මේ ඒ හින්දා හරියට කරපු කෙනෙක්ට ග්‍රේට් 12 මේ 12 වසර පුදුම විදිහේ වැඩ ප්‍රමාණයක් මේ papers 16 ඇතුලේ තියෙනවා. හරි, මම එදා උදේට මට කල්පනා වෙන paper එක print කරලා ඔයාලට ගෙනල්ලා දෙන්නේ. හරි, මේ කලින් හදාගත්ත papers 16ක් තමයි මේ 1 1 1 1 1 1 ඔයාලට release කරන්නේ. එතකොට මේක ඇතුලේ structure ප්‍රශ්න තිබිලා තියෙනවා. අපි අරගෙන බැලුවොත් මේ papers 12ට structure 24ක් තියෙනවා. මේකට ගත්තොත් 16ක් තියෙනවා. එහෙම බැලුවොත් structure 40ක් තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්න 40ක්. ඔයාලට එහෙම හිතෙන්නේ නැහනේ. ඒකයි මම කියන්නේ හැම දෙයකම අවසානයේ තමයි අපිට ලොකු අස්වැන්නක් බලන්න පුළුවන් වෙන්නේ. මේ structure 2 ගානේ ගිහිල්ලා 24යි, 4 ගානේ ගිහිල්ලා 16යි. structure 40ක් තියෙනවා. එසේ ප්‍රශ්න 2 ගානේ 24යි, 6 ගානේ 4යි 24යි, එසේ 48ක් තියෙනවා. 12 වසරෙන් එසේ 48ක් impossible වෙන්න බෑ. ඉගෙන වෙන්න බැරි ඒවත් රචනා විදිහට දාලා ලියවලා තියෙනවා. පැහැදිලිද? මේ එතකොට structure 40යි රචනා 48යි. MCQs බලන්න. MCQ 25 ගානේ papers 9ක ගිහිල්ලා තිබ්බා. papers 8ක ගිහිල්ලා තිබ්බා. 9 වෙනි එකේ ඉඳලා MCQ 30 ගානේ යන්නේ. අතර 25ේ වටක් කීයද? 200යි 30ේ වයනවා 4ක්. 120යි MCQ 320යි. මෙතන paper 4 MCQ 200යි 520යි. MCQ 520යි structure 40යි රචනා 48යි 12 වසරට මේ paper 16 හරියට කරන්න පුළුවන් නම් ඔයාට 12 වසරේ සුපිරි බුද්ධිමතෙක් බවට පත් වෙන්න පුළුවන් බයෝ. ඔය papers 16 හරියට collect කරලා දැන් අතේ තියාගෙන කරන්න පුළුවන් නම් ඔයාට 12 වසරේ ඕන පිනුමක් ගහන්න පුළුවන් මේ. ඊළඟට set එකෙන් ඔය විදිහටමයි 13 වසරට අදාළ. සමම් මට උදේ හිතන paper එකවත් ඊට කලින් තිබ්බ paper එකේ කෑල්ලක් ඇදලා අරගෙන ඔයාලට දීලා උත්තර එවලි discuss කරනකොට කල්පනා කළා මම මෙහෙම කියන්නේ නැහැ. හරියට මේ හැම එකකටම මට marking එකක් තියෙනවා. සංශෝධන තියෙනවා ළමයි අතරින් එන අදහස් වලින් MCQ සංශෝධන තියෙන්න පුළුවන්. හැබැයි structure එක අකුරක් ගානේ වචනයක් ගානේ මම marking එක ලියලා තියෙනවා. මේකේ තියෙන්නේ මගේ අත් අකුරු. හරියද? papers බලන කිසිම ළමෙක් marking ලියන්නේ නැහැ. ඒවා ලියන්නේ මම. හරි? මේ මගේ අතේ original එක තියෙන්නේ. මං කවුදේ revision එක ඉවරලා කරලා කන වෙලාවෙත් ඕක බලලා තමයි පන්තියට එන්නේ. හරි, ඒ නිසා ඔයාලා හිතන් දෙපා ප්‍රශ්න පත්‍රය කියන්නේ නිකන් කඩදාසි කෑල්ලක්
මේ රුපියල් දාහක නිකම් පොඩි කෑල්ලක් කියල හිතන්න එපා. ඒකේ ගොඩ්ඩාක් වැඩ ඔයා වෙනුවෙන් තියලා තියෙන. හරිද? සමහර ළමයි ඉන්නනේ පේපර් විතරක් කෙන ළමයි. ඒකට එයාලටම හරියන්න තමයි මේව හදුවේ. අනිත් එක සමහර ළමයි ඉන්නවා පේපර් ක්ලාසස් යන්නේ නැහැ. මගේ තියරි පන් තියෙනවා. මගේ රිවිෂන් පන් තියෙනවා. පේපර් ක්ලාසස් මොනවටවත් යන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් ඒ අයව අමතක කරන්න බැරි නිසා තමයි මේ මේන් පේපර් හතර යන්නේ. ඒතර මම ඒකට කාඩ් එකක් ආයි ගන්නෑ. මම තියරි පන් තියෙනවා නම් මගේ 23 රිවිෂන් එකේ හරි ඉන්නවා නම් පේපර් ක්ලාස් කාඩ් එකක් හරි අරන් තියෙනවා මොක වුණත් එයාට මේ පේපර් හතර ලියන්න පුළුවන්. එහෙම දීලා තියෙන්නේ ඒ අය ගැන හිතන සමහර ළමයි ඉන්නවා තියරි විතරයි යන්නේ පේපර්ස් මොකුත් යන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් තමයි මාසිකව කඩින් කඩ මේ පේපර්ස් හතර තිබ්බේ. ඒතර ඒකෙනුත් එයා ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා. හරිද? ඒ නිසා මේ හැම එකකටම ළමයි පසුපස තියෙන ප්ලෑන් එකක්. එහෙම නැතුව නිකං කලපු ඒවා නෙමෙයි. හරි? ප්‍රශ්න පත්‍ර පන්තියක් කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම හිතලා තමයි මේ වැඩේ කළා තියෙන්නේ. ඔය ස්ට්‍රක්චර් හැම ප්‍රශ්නයක්ම මම මගේ අත්අකුරෙන් ලියලා තියෙන්නේ. වෙනම පොතකම ලියපු ප්‍රශ්න තමයි ඔය දෙක 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 කඩ කඩ අවලට එන්නේ. MCQ වල තියෙනවා කලවම් කරපු MCQ තියෙන්නේ. හරි? රචනාත් එහෙම තමයි. ඒ නිසා ඔයා හරියට මේ පේපර් 16 කරලා තිබ්බොත් ඔයාට සෑහෙන වැඩ ටිකක් කරන්න පුළුවන්. සමහර ළමයි ඇති මෙතන පළවෙනි දවසේ ඉඳලාම පේපර් එකේ ඉන්නවා. මම ඔයාලට කියන්නේ ඔයාලා ළඟ තියෙන පේපර් සීරීස් එක ආයි කරන්න පටන් ගන්න. ආයි 12 වසරේ පොත් ටිකයි ආයි පේපර්ස් ටිකයි අරගෙන කරන්න පටන් ගන්න. සෙල්ලම්ද MCQ 520ක් ස්ට්‍රක්චර් ප්‍රශ්න 40ක් රචනා ප්‍රශ්න 48ක් පේපර්ස් 16ක් මෙතන ලොකු වැඩ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒත් ඔය වගේ මේක තමයි මම කිය සෙල්ලම් කරන්න එපා ඊළඟ සීසන් එක මේ. දැන් මම මගේ රිවිෂන් එක මේ වෙද්දි පරිසරය පාඩමට සූදානම් කරගෙන ඉන්නේ සහ 13 වසරේ පද්ධති ලබන මාසේ පටන් ගන්න. ඒතකොට ඒක රෙඩි වෙනවා යාළව. සහ මම මගේ තියරි පන්තියේ 13 වසරේ පද්ධති ඉවර කරමින් යන්නේ. මම තව සංවේදී අවයව ඊළඟ ප්‍රජනනේ ඉවර කරා. සහ මම මගේ තියරි පන්තියේ 2023 පරිසරය පාඩම උගන්නලා ඉවරයි මේ වෙද්දි. හරිද? ඒ නිසා මම ඔයාලට කියන්නේ මේවා නිකං කරන ඒවා නෙමෙයි. ඇත්තටම තේරුමක් ඇතුව කරන්නේ. සවල වැඩ කරන්න වැඩ කළා හොඳ රිසල්ට්ස් ගන්න. හරි? මේක නාමික ප්‍රශ්න පත්‍ර පන්තියක් නෙමෙයි. 2024 වුන් කියනවා ප්‍රශ්න පත්‍ර කරන්න කරන්න පන්තියක් කරන්න කියන්නේ. මට තාම එහෙම උවමනාවක් නැහැ 2024 පන්තියක් කරන්න. හරි? ඒක මේ මොහොත නෙමෙයි ඒක. එයාලට මම මේ නිවාඩු කරලා ලියවනවා පේපර් වගේ. දැන් අද ලිව්වා, ඊයේ ලිව්වා, හෙටත් සෙට් එකක් ලියනවා. එහෙම කඩින් කඩ ලියවනවා. හරි, ඒ නිසා ඔයාලා හොඳට හිතන්න පේපර් එකකින් ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. ඒක නිකම්ම නිකන් රුපියල් 1000ක්වත් නිකම්ම නිකන් රුපියල් මේ කඩදාසි කොලයක් නෙමෙයි.